ඒ පාගෙවත්තුූ හරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දම්ම පදේ ජරාවක්ගේ සඳහන් වෙන ගාථ ධරමයන් කීපයක් තුලින් අපගේ ජීවිතයට අවශ්‍ය වෙන, අරණකිහිපයක් අර්ගනයි අද මෙය නිර්මාණය වෙන්නේ බුදුරජාණන් වහන්සේ සත්වයාගෙන් අහනවා සිසිලසක් ඔබ නොස යන්නේ මන්ද මිනිසා රාගාදී වූ එකලොස් ගින්නකින් නිත්‍ර ඇවිලමිල දිලෙත්ද මොන සිනහවක්ද කියලා අනවා සතු ටක්ද කියලා. මේ නිවාගැනීමට ඔබ සිසිලසක් සොයන්නේ නැද්ද ප්‍රදීපයක් සොයන්නේ නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ අපගන්න හනෝ. එකොලොස් ගින්න කියලා කියන්නේ රාග දේශමෝහ ජරා ව්‍යාධිමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ කියන කරුණු. එ අහන්නේ කෝනුහාසෝකිමානන්දෝ නිච්චං පද්ජලිතය සති අන්දකාරයන ඕ නන්දා පදී පන්න ගවෙස්ස තාතිී. අඳුරෙන් අඳුරටම යනෝමිසක් අඳුරෙන් එළියට එන්න මගක් අපි සොයනෙ නැත්තේ ඇයි කියල තමයි උන්වහන්සේ ප්‍රශ්න කර. එකකලොස් ගින්නට අයිති කරුණු විදිහට රාග්‍යය ආසාාව නිසා සිතේ ඇතිවෙන ගින්න දවේශී තරහව නිසා සිතේ ඇතිවෙන ගින්න මෝහය මමත්වය නිසා සිතේ ඇතිවෙන ගින්න ජරා කැමතිදේ වෙනස්වුීම නිසා සිතේ ඇතිවන ගින්න. ව්‍යාදිි කියන්නේ කැමතිදේ රෝගාබාධයන්ට ලක්වීම නිසා සිතේ ඇතිවෙන ගින්න. මරණ කියන්න කැමතිදේ බිල්ලී යාමනිසා සිතේ ඇතිවෙන ගින්න ශෝක කියන්නේ කැමතිදේ අහිමිවීමෙන් සිතේ ඇතිවන චිත්ත පීඩාවේ ගින් පරිදේව කියන්න ඒ පිළිබඳව නැවතනවත සිහිකරමින් තැවීම නිසා ඇතිවෙන ගින් අමිහිරි වූ වේදනා පිළිබඳව ගින් දුක්ක කියා. දෝමනස්ස කියන්නේ අමිහිරි වූ වේදනාව සේකරමින් හැවීම නිසා ඇතිවන ගින්නට. එදි උපායාස කියන්නේ කැමතිදේ ලබා ගැනීමට දරන උත්සාහය නිසා සිතේ ඇතිවන වෙහෙස්සකාරී බව. මේ ධම්ම පාදේ, ජරාවක්ගේ සඳහන් වෙන ගාතාධර්මය. මේතුලින් අපේ ජීවිතයට ඉගෙනගන්න බොහෝදේවල් තිබෙන. එවගේම ඊළඟ ගාථාවකින් සඳහන් වෙනවා මිනිසා සංසිදවන ගාතාපාදයක් අනර්ථ සිදුකරණ පදවලින් යුත් ගාතා දහස්සකට වඩා yamaasa මිනිසා සන්සිදී පත්වදබු එකගාතා පද ප උසස්्य කියලාහන්සේ සහස්්‍ර වගේ දෙවැනි ගතාවෙන් සඳන් කර සහගතා අත පද සංහිතා ඒගාත padaය Yang සත් උපසම්මති ඒගතා. ඊඟ ගාථාවකින් සඳහන් වෙනවා යථහාපි රචිරං පුප්පං වන්නබන්තං අගා නදකං ඒවන් සුභාසිතාවාචා අපලාහෝති අකුප්පතා. එහිද සඳහන් වෙන්නේ පලයක් නැති වචනයක් පිළිබඳව පුෂ්ප වර්ගේ අටවැනි ගාථාව. ඒ තේරුම මනහර මලක් වර්ණවත්තුවත් සුවඳ නැත්තම් නිෂ්ඵල වන්නේ යම් සේද. නොපිලිපි පදින්නාට හොඳ වචනයක් පලයක් නැහැ. එවගේම යථහාපි රුචිරං ූප්පන් වන්නවන්තන් සගංගකං ඒවන් සුභාසිතාවාචා සපලාහෝති සකුබ්බතා. පලයක් ඇති වචනයක් වර්ණයෙන් හා සුවඳින්යුත් මනහර මලක් ප්‍රෝජනවත් වන්නේ යම්සේද මනහර සුවඳවත් මලක් අපිට කොයි තරම් සුවඳක් ගෙන දෙනවාද. බුදුරජාණන් වහන්සේට පූජා කරන්න යනකොට අපිට මොන තරම් මේක ශ්‍රද්ධා ජනීත හැඟීමක්. පහල කරන්නේ යම්සේද අපිට කොයි තරම් ඕූමනාවෙනද. පිළිපදින්නාට ඒ වගේ යහපපත්වච්චනය පලලරෙනවා. පුෂ්වරක් වගේ නමු එ නිගාතාවෙන් උන්වහන්සේ උපදෙස අපිට ලබාදනද. යම් කෙනෙක් ධර්මය අසන්නේ නම් ඕවුනට අමුරුතයට පැමිණෙන්න්න දොරටුව මා විසින් ඇරතබනලද්දය සියලු සත්වයෝ ශ්‍රද්ධාව පහලකරෙත්වා. ධර්මය ශ්‍රවණය කරප්වා. අර්යා සම්යයක් සම්බුදුරජාණන් වහන්සේගේ දේශනයකි. අ දෙනාටම තෙරವu ச .